අයිබෝ අද අපි කතා කරන්නේ ට්‍රංකේටඩ් අයිස හීට්‍රන්ට් එකක් නිර්මාණය කරන්න කොහොමද කියලා. මේ ට්‍රංකේටඩ් අයිස හීට්‍රන්ට් එකෙන් අපි යන්නේ සොකෝ බෝලයක් එහෙම නැත්නම් ෆුට්බෝල් එකක් නිර්මාණය කරන්න. මෙන්න මේකට තමයි අපි ට්‍රංකේටඩ් අයිස හීට්‍රන්ට් එකක් කියන්නේ. එතකොට ට්‍රංකේටඩ් අයිස හීට්‍රන්ට් එක නිර්මාණය කරන්නේ මෙන්න මේ අයිකස හීඩ්‍රන්ට් එක පාවිච්චි කරලා. එතකොට ඔයාලා දැනටමත් මේ අයිකස හීඩ්‍රන්ට් එක නිර්මාණය කරන්න දන්නේ නැත්නම් අපේ ප්ලේලිස්ට් එක අපි අයිකස හීඩ්‍රන්ට් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒකේ link එක මේ screen එකේ කොහේ හරි අපි අවේවි. ඒ link එකට ගිහිල්ලා ඒ ගැන හරි practice එකක් ලබාගෙන ඉන්න. එතකොට ට්‍රංකේටඩ් අයිකස හීඩ්‍රන්ට් එක නිර්මාණය කරන්නේ මේ අයිකස හීඩ්‍රන්ට් එක මෙන්න මේ විදිහට vertices 12ක් තියෙනවා. එහෙම නැත්නම් ශීර්ෂ 12ක් තියෙනවා. මේ ශීර්ෂ 12 අපි කපලා දානවා. එහෙම නැත්නම් ට්‍රංකේටඩ් කරනවා. ට්‍රංකේටඩ් කරලා ඉවර වෙලා මෙන්න මේ තියෙන ත්‍රිකෝණාකාර faces වෙනුවට අපි මේ ත්‍රිකෝණාකාර faces 20 hexagonal faces 20ක් බවට පත් කරගන්නවා. ඒ විදිහටම එහෙම hexagonal faces 20ක් බවට පත් කරගනිද්දී මේක ට්‍රංකේටඩ් කරපු නිසා ඔටෝමැටිකලි pentagonal faces 12කුත් මෙන්න මේකේ නිර්මාණය වෙනවා. අන්න එහෙම නිර්මාණය වෙන geometry එකට අපි කියනවා ට්‍රංකේටඩ් icosahedron එකක් කියලා. එතකොට මේ ට්‍රංකේටඩ් icosahedron එක sphere එකකට මෙන්න මේ වගේ project කරලා එහෙම නැත්නම් spherical tiling margin අපිට පුළුවන් එක soccer ball එකක් එහෙම නැත්නම් football එකක් බවට අපි හැමෝම දන්න විදිහට පත් කරගන්න. එතකොට අපි මේකෙත් icosahedron එක නිර්මාණය කරගන්නේ මෙන්න මේ method එකට තමයි golden rectangles පාවිච්චි කරලා. එතකොට ඔයාලට පේන වැඩි දැන්ට මම golden rectangles නිර්මාණය කරගෙන ඉවරයි. ඔයාලා මේ ගැන දන්නේ නැත්නම් මම ආයෙත් කතාවක් කියනවා. අපි icosahedron එකක් නිර්මාණය කරපු video එකට ගිහිල්ලා ඒක අවශ්‍ය knowledge එක ලබාගෙන ඉන්න. හරි එහෙනම් අපි ට්‍රංකේටඩ් icosahedron එක නිර්මාණය කරන්න පටන් ගමු. මම යනවා 3D sketch වලට. 3D sketch වලට ගිහිල්ලා line tool එක select කරගන්නවා. line tool එක select කරන ඉඳලා අර කලින් වතාවේ වගේම අපි icosahedron එකක් නිර්මාණය කරගනිද්දී කරා වගේම මෙන්න මේ විදිහට මුලින්ම triangle face එකක් නිර්මාණය කරගන්නවා. triangle face එක නිර්මාණය කරගෙන ඉවර වෙලා අපි මෙන්න මෙතන තියෙන vertices තමයි කපන්නේ. එහෙනම් මම මොකද කරන්නේ? ඒක කපන නිසා මම මෙන්න මේ විදිහට කැපුවයින් පස්සේ එන හැඩේ නිර්මාණය කරගන්නවා. කැපුවයින් පස්සේ එන්න අපිට hexagonal එකක්. එතකොට hexagonal එකක් නම් මේ පාදේ සමාන්තර වෙන්න ඕනේ. මේ විදිහට ඔයාලේ පාද ටික ඔක්කොම සමාන්තර කරගන්න. මේ පාදේ සහ ඊට සමුකව තියෙන පාද සමාන්තර වෙන්න ඕනේ. ඒ වගේම මේ පාද තුන තුරනේ මේ මෙන්න මේ පාද 6ම සමාන වෙන්න ඕනේ. එතකොට මේ පාද 6ම සමාන කරගන්න නම් මම මොකද කරන්නේ? මම මෙන්න මේ තියෙන පාද තුනම construction geometry කරනවා. construction geometry බවට පත් කළා මෙන්න මෙතන තියෙන පාද තුනක් මම එහෙම නිර්මාණය කරගන්නවා. එහෙම ඒ ටික නිර්මාණය කරගෙන ඉවර වෙලා මෙන්න මේ කිව්ව පාද 6ම අපි එක සමානයි කියලා relation එකට දෙනවා. රිලේෂන් එකකට දීලා ඉවරලා මෙන්න මේ වගේ hexagonal එකක් නිර්මාණය කර ගන්නවා. ඊට පස්සේ hexagonal එක නිර්මාණය වෙන්නේ මේ විදිහට අර කිව්ව vertices truncated වෙලා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මෙතන 3D sketch එකෙන් edit කරනවා. 3D sketch එකෙන් edit කරලා මට ඕනේ මෙන්න මෙතන cent එක mark කරගන්න. එතකොට ඒ cent එක mark කරගන්න ඒ කියන්නේ ඔයාලට ඉස්සරහින් තියෙන මේ මම ආයෙත් අලුතෙන් 3D sketch එකක් නිර්මාණය කරගන්න. මෙන්න මේ විදිහට අලුතෙන් 3D sketch එකක් නිර්මාණය කරගෙන මම මෙතන මේ තියෙන point tool එක activate කරලා මෙන්න මෙතන point එක select කරගන්නවා. පොයින්ට් එක සිලෙක්ට් කරලා මම එතන 3D sketch එකෙන් එනවා දැන් හරි. අපි එතන පොයින්ට් එක නිර්මාණය කරගත්තේ මෙන්න මේක. මම ඊළඟට පාවිච්චි කරන්නේ බවුන්ඩරි සර්ෆේස් කියන ෆීචර් එක. බවුන්ඩරි සර්ෆේස් ෆීචර් එකෙන් මට ඕමනා වෙලා තියෙනවා මෙන්න මේ hexagon එක සහ මෙතන ශීර්ෂය අතර මෙන්න මේ විදිහේ geometry එකක් නිර්මාණය කරගන්න. ඒ කියන්නේ ශීර්ෂයෙන් ඩක්මේ geometry එක එනවා වගේ හැඩයකින් මේක නිර්මාණය කරගන්න. මම මේක වඩාත් පැහැදිලි වෙන්න මෙතන golden rectangle වල මේ විදිහට පාට දැම්මා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මොකද්ද? ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි මේ නිර්මාණය කරගත්ත pentagon එක mirror කරගන්න. mirror කරගෙන කලින් වගේම icosahedron එකක් වගේ නිර්මාණය කරගන්න. මෙන්න මේ විදිහට අපි mirror කරන් කරන් යන්. මෙන්න මේ විදිහට faces ටික select කරන්න. එහෙම නැතිනම් ඒ කියන්නේ faces ටික ඔයාලා select කරගන්න ඕනේ මෙන්න මෙතන මැද pentagon එකක් නිර්මාණය වෙන විදිහට. දැන් ඔයාලා පේනවා ඇති ඔටෝමැටිකලි මෙන්න මෙතන අපි මෙන්න මේ vertices එක truncated කරපු නිසා මෙතන මැද pentagon එකක් මෙන්න මේ විදිහට නිර්මාණය වෙලා තිනවා. hexagon 6ක් වටවල. ඊට පස්සේ අපිට කරමු මෙන්න මේ කොටස් ටික එකපාරම අපි mirror කරගමු. එකිනෙකට මේවා ඡේදනය වෙන්නේ නැති වෙන්න මිරා කරගන්න. මම හිතනවා මේ බොඩිස් ටික පොඩ්ඩක් හයිට් කරගත්තොත් වැඩි ලේසි වෙයි කියලා දැන්.
මගේ බොඩිස් ටික හයිට් කරගත්ත. එහෙනම් අපිට තියෙන්නේ මේ අතරමැදි හිස් තැන් වලට අනිත්තර අනිත් ටිකක් මිරර් කරලා මේක සම්පූර්ණ කරගන්න. මෙන්න මේ විදිහට මිරර් කරපුවම මෙතන සම්පූර්ණ වුණා. මෙතන පෙන්ටගන් එක නිර්මාණය වෙලා ඊපස්සේ ආ මෙන්න මෙතන කොටස් කීයක් තියෙනවා අපි මෙන්න මේ ටිකක් මෙහෙම මිරර් කරගමු. දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ පෙන්ටගන් සහ හෙක්සගන වලින් හැදුන ට්‍රංකේටඩ් අයිකස හීඩ්‍රන් එක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ට්‍රංකේටඩ් අයිකස හීඩ්‍රන් එක හැදුණා නම් ඊළඟට අපිට කරන්න තියෙන වැඩේ මොකක්ද? ස්ෆෙරිකල් ටයිලින් කරන එක. ස්ෆෙරිකල් ටයිලින් කරන්න නම් මම මේක ෆ්‍රන්ට් ප්ලේන් එක නෝමල් 2 කරගෙන අපේ ස්පියර් එක නිර්මාණය කරගන්න ඕනේ. එහෙනම් ස්පියර් එක නිර්මාණය කරගන්න කලින් වගේ තමයි මෙතන සෙන්ටර් එක සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට. මේ දෙයට අපි කන්ස්ට්‍රක්ෂන් සෙන්ටර් ලයින් එක නිර්මාණය කරගමු. සෙන්ටර් ලයින් එක නිර්මාණය කළා මම මෙන්න මේ විදිහට SPI එකේ හරස් කඩ නිර්මාණය කරගන්නවා. ඊපස්සේ මම මෙතනට දෙනවා මම හිතනවා මෙතනට 1000 වගේ දුන්නොත් ඇති වෙන්නේ කියලා. එහෙම නැත්නම් අපි කොහකටද කියලා මේකටත් ඉක්වේෂන් එකක් දෙමු. මම වේරියබල් එකක් ගන්නම් මෙතන ඩයිමීටර් එක නිසා D කියලා. D කියලා වේරියබල් එකක් ගන්න මම දෙනවා 1200 කියලා. 1200 කියලා දීලා මම මෙතන සමානයි D දෙන්න. ස්පියර් එක නිර්මාණය කරද්දී මේ මුළු හරස් කඩම ඕනේ නැහැ. ඒක නිසා මම ට්‍රිම් ටූල් එකෙන් අපි මෙන්න මේ අවශ්‍ය කොටස පමණක් දාගත්තා. අවශ්‍ය කොටස පමණක් දාගෙන මෙතන රිමෝල් ෆීච් එකෙන් මෙන්න මේ විදිහට මම ස්පියර් එක නිර්මාණය කරගත්තා. ස්පියර් එක නිර්මාණය කරගෙන ඉවරලා හොඳට බලන්න මෙතන ස්පියර් එකේ මෙන්න මේ විදිහට සර්ෆේස් රිමෝල් එක තියෙනවද කියලා. ස්පියර් එක නිර්මාණය කරගෙන ඉවරලා අපිට කරන්න තියෙන්නේ ඊළඟට ස්ප්ලිට් ටූල් එක පාවිච්චි කරන්න. මම ඔන්න ඔයාලට මේක ලේසින් අයිඩෙන්ටිෆයි කරගන්න ස්පියර් එක කහපාට කරගත්තා. මම කලින් කිව්ව විදිහට ඔන්න දැන් අපි ස්ප්ලිට් ෆීචර් පාවිච්චි කරන්න යන්නේ. මේ ස්ප්ලිට් ටූල් එක පාවිච්චි කරනවා මොකක් හරි සිංගල් බොඩි එකක්. මෙන්න මේ විදිහ අපි හිතන්න ඔ මේ SPI එක. මේ SPI එක කියන සිංගල් බොඩි එක මල්ටිපල් බොඩිස් කීප් එකකට කපා ගන්න. එතකොට මේ මල්ටිපල් බොඩිස් කීප් එකකට අපිට මේ SPI එක කපා ගන්න ඕන නම් අපි ඒ සඳහා පාවිච්චි කරන ට්‍රිම් ටූල් එක එහෙම නැත්නම් කපන්න පාවිච්චි කරන ටූල් එක තමයි මෙන්න මේ කියන බොඩිස් ටික. එතකොට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ සර්ෆේස් රිවෝල්ව් එක ඇරෙන්න මෙන්න මේ තියෙන සේම බොඩිස් ටික ට්‍රිම් ටූල් එක විදිහට සිලෙක්ට් කරගන්න ඕන. මම shift එක ඔබාගෙන මෙන්න මේ විදිහට ඒ ටික ඔක්කොම එකපාරම එහෙම සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන ඉඳලා target bodies වලින් අහනවා අපි මොකද්ද කපන්න කියලා. එතකොට අපි මෙතන කපන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ surface revolve එක. එහෙනම් මම ඒක සිලෙක්ට් කරනවා. ඒක සිලෙක්ට් කරලා මෙතන cut bodies කියන tool එක activate කරගන්න දෙනවා. එතකොට cut bodies දුන්නාන් පස්සේ මෙයා සම්පූර්ණයෙන්ම මේක කපලි කරලා අපෙන් අහනවා මෙන්න මෙතන මොන මොන bodies දවන කියලා. මම ඔක්කොම bodies ටික අපිට කපලා ඕමනයි කියලා සිලෙක්ට් කරගන්නවා. ඊළඟට අනිත් දේවල් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන මම override කරන්නේ නැහැ default template settings. පස්සේ අපි okay දීලා බලමු මොකද වෙන්නේ කියලා. හරි okay දුන්නයින් පස්සේ ඔයාලා බලන්න අපිට මෙතන කලින් තිබ්බ ඒ revolve sphere එක මෙන්න මේ විදිහට split වෙලා pentagonal hexagonal වගේ වෙන වෙනම faces ගණනාවක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට අපිට තව කරන්න තියෙන පොඩි වැඩක්. මෙන්න දැන් අපි කලින් boundary feature එක පාවිච්චි කරලා නිර්මාණය කරගත්ත මේ faces වලින් අපිට දැන් වැඩක් නැහැ. ඊට පස්සේ අපිට කරන්න තියෙන අන්නේ bodies ටික delete කරගන්න. එතකොට ඒකට මම මේ delete key body command එක පාවිච්චි කරනවා. ඒ command එක පාවිච්චි කරලා අපි අර golden rectangle එක ගාව ඉඳන් මෙන්න මෙතන mirror කියන තැනට වෙනකන් තියෙන serum bodies ටික delete කරනවා SPI එක තියාගෙන. හරි. මෙන්න අපේ දැන් SPI එක ගන්න ලස්සන හැදිලා තියෙන soccer ball එකක් එහෙම නැත්නම් football එකක් විදිහට. ඊළඟට අපිට කරන්න තියෙන්නේ 3D sketch එකක්. මම 3D sketch එකට ගිහිල්ලා කලින් වගේම අපිට පුළුවන් මේ මුළු SPI එකම 3D sketch එකක් කරගන්න. ඒකට මම යනවා convert entities ගිහිල්ලා මේ එක එක body එක මේ විදිහට වෙන වෙනම select කරන් යනවා. හරි මම එහෙනම් මේ මුළු bodies ඔක්කොම select කරන් ඉවරයි. තනි කර නිල් පාටින් පේන්නේ. එහෙනම් මම convert entities වල ඔකේ දෙනවා බලමු මොකද වෙන්නේ කියලා. හරි අපේ තනි කරම අවශ්‍ය වෙන ෆුට්බෝල් එක එහෙම නැත්නම් soccer ball එකේ 3D sketch එකක් නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් මම sketch එකෙන් එළියට එනවා. sketch එකෙන් එළියට ආවම අපිට තියෙන කලින් වගේම මෙන්න මේ තියෙන මේ bodies ටික delete කරලා දාන්න. මොකද මේ bodies වලට අපිට අවශ්‍යතාවයක් නැති නිසා. එතකොට කලින් වගේම මම delete and key body command එක පාවිච්චි කරනවා. මෙතන වලත් මතක තියාගන්න ඕන වැදගත් දෙයක් තමයි කිසිම වෙලාවක keyboard එකේ තියෙන delete button එක ඔබන්න එපා. keyboard එකේ තියෙන delete button එක පාවිච්චි කරලා body එකක් delete කරන්න යන්න එපා. ඒකට හේතුව තමයි ඔයාලා එහෙම මොකක් හරි body එකක් delete කරොත් එහෙම ඒ body එක නිසා හටගත්ත child features සේරම delete වෙලා තනිකරම
අපි නිර්මාණය කරගන්න පාට් එක අවිසහග තත්ත්වයකට පත් වෙනවා. හරි. ඊළඟට අපි යන් වෙල්ඩමන්ස් වල ස්ට්‍රක්චර් මෙම්බර්ස් කියන ෆීචර් එකට. කලින් වගේම තමයි අපි අයිකස හේඩ්‍රන්ට් එකේ නිර්මාණය කරගත්ත වගේ මම මේකට ස්ක්වයර් ටියුබ් එකක් පාවිච්චි කරනවා. සයිස් එක 20 20 mm දීලා බලමු. 20 20 mm පොඩි වැඩි. මම මේකට 8 into 8 into 5 පාවිච්චි කරනවා. ඊට පස්සේ මම කරන්නේ හැම ගෲප් එකකටම මෙන්න මේ පෙන්ටගන් ටික තනි ගෲප් එකක් විදියට හැම එකෙම නිර්මාණය කරගෙන කරගෙන යනවා. හරි අපි එහෙනම් පෙන්ටගනල් ෆේසස් 12 නිර්මාණය කරගෙන ඉවරයි. ඊළඟට අපිට තියෙන මෙන්න මේ හෙක්සගනල් ෆේසස් 20 ඔය ඉතිරි වෙලා තියෙන රේඛා ටික නිර්මාණය කරගෙන යන්න වෙනම ගෲප්ස් වලට ටිකක් ටයිම් කන්සියුමින් වැඩ. ඔයාලා මේක ෆාස් ෆෝවර්ඩ් කරගන්න. හරි මං හිතන්නේ අපි ඔක්කොම වෙල්මන්ස් ටික ඇඩ් කරගෙන ඉවරයි. එතකොට ඔයාලා දැන් තමයි දන්නවා දැනගන්න ඕනේ කට්ලිස් කියන්නේ මොකද්ද කියලා. එතකොට කට්ලිස් කියන්නේ මොකද්ද? ඒ ගැන කිසිම අදහසක් නැත්නම් මං ඔයාලට ඉල්ලනවා. අපි කලින් අයිකස හීඩ්‍රන්ට් එකක් නිර්මාණය කරගන්න තැනට ගිහින් ඒක බලන්න. හරි ඊළඟට අපිට තියෙන්නේ මේක සම්පූර්ණයෙන්ම ගෲප් එක දාගෙන ඉවරයි. මම මේ පින්ච කාය ක්ලික් කරන්න. ඔයාලා මතක තියලා අයිකස හීඩ්‍රන්ට් එකේ කරා වගේම අපිට ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මේ වල ට්‍රිම් ඕඩ් එක දෙන්න. මේකෙන් අහන්න අපි මොකීට මොන විදිහේ ප්‍රයොරිටි එකද දෙන්න ඕනද කියලා මේ හැම එකම ප්‍රයොරිටි එක හා සමානව දෙන්න කියලා දීගෙන ගියා නේද? එහෙනම් අපි ඒක ඉක්මනින් කරගෙන යමු. හරි මං හිතන්නේ අපි හැම එකටම ඕන ට්‍රීට්මන්ට් එක දීගෙන ඉවරයි. හරි ඕකේ කරලා බලුවා ඊපස්සේ කිසිම හිමල පොර ප්‍රශ්නක් වෙන්නේ නැහැ. එහෙනම් අපේ සොකර් බෝල් එක නිර්මාණය කරගෙන ඉවරයි. මම ඔයාලට නෝමල් කියලා දෙන්නම් කොහොමද නෝමල් ඔයාලගේ මේ වගේ එකක් කොහොමද රෙන්ඩර් කරගන්නේ කියලා. ඒකට ඔයාලා යන්න ඕනේ ටැබ්ස් වලට ගිහිල්ලා මෙන්න මේ සොලිඩ් වර්ක් ඇඩින්ස් කියන ටැබ් එක මුලින්ම ඇක්ටිවේට් කරගන්න. ඇක්ටිවේට් කරගෙන ඉවරලා ඒ සොලිඩ් වර්ක් ඇඩින්ස් වල තියෙන මේ ෆොටෝ වියු 360 කියන එක ක්ලික් කරන්න. ෆොටෝ වියු 360 කියන එක ක්ලික් කරපුවාම මේ රෙන්ඩර් ටූල් කියන ටැබ් එක ඇක්ටිවේට් වෙවි. මේ රෙන්ඩර් ටූල් කියන ටැබ් එක ඔයාලා මේ ඉන්ටග්‍රේටඩ් ප්‍රිවියු කියන එක සිලෙක්ට් කරොත් එහෙම ඔයාලා මේ ඉන්න වර්ක් ස්පේස් එකේ මොනවද රෙන්ඩර් කරන්න පෙන්නන්න කොහොමද ඔයාලට මේ ඔබ්ජෙක්ට් එක පෙන්වන්නේ කියලා එහෙම නැත්නම් මේ ජියෝමෙට්‍රි එක ඔයාලා මේ පෙන්වන විදිහට කැමති නම් ඔයාලා ඊළඟට තියෙන ඔයාලා කැමති මැටීරියල් සහ කලර්ස් එහෙම ඇඩ් කරලා මෙන්න මෙතන තියෙන ෆයර් රෙන්ඩර් වලින් ඒ අදාළ රෙන්ඩර් කරන එක කරගන්න. මම දැන් රෙන්ඩර් කරන්න හැම මොකද ඒක ටයිම් කන්සියුමින් ඇන්ඩ් GPU කන්සියුමින් වැඩක්. ඔයාලට මේ ෆයිනල් රෙන්ඩර් මගින් පුළුවන් එයාගේ ජියෝමෙට්‍රි එක ලස්සනට රෙන්ඩර් කරගන්න. එහෙනම් ආයෙත් මේ වගේම ටියුටෝරියල් එකකින් හමු වෙමු. ස්තුතියි.